ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ 2011 සිට මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකවරිය විදිහටත් කටයුතු කළා පසුගිය මාස දෙක තුනකට ආසන්න කාලයක් වෙනකම්. එතකොට අපට අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න මූලිකම කරුණු විදිහට ගොනු කරගත්තේ ජනතාව දැනුවත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද වැඩබලන ලේකම් විදිහට දුමින්ද දිසානායක මැතිතුමත්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදිහට වැඩබලන ගරු සභාපති විදිහට නිමල් සිරිපාද සිල්වා මැතිතුමත් සමග අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන්, ඒ වගේම පසුගිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු ගරු මන්ත්‍රීතුමියන්ලා, ඒ වගේම ආසනවල බලමණ්ඩල නියෝජනය කරන ගරු සභාපති සභාපතිතුමියන්ලා, ලේකම්තුමියන්ලා, ඒ වගේම දිස්ත්‍රික් නායිකාවන් කිහිප දෙනෙක්ම පැමිණ ගරු පක්ෂ මහලේකම්තුමත්, ගරු සභාපති නිමල් සිරිපාද සිල්වා මැතිතුමත් හමු වෙලා, ඒ වගේම ගරු අමරවීර මැතිතුමාවත් සමග සාකච්ඡා කළා. අද සිට අප සියලු දෙනාම එකතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියන් සහ සියලුම ක්‍රියාකාරී කාන්තාවන් පක්ෂයේ මහලේකම්තුමා සමග සහ වැඩබලන සභාපතිතුමා සමග ඉදිරියට කටයුතු සියල්ලක්ම සාර්ථකව බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කරනවා කියන පණිවිඩය අපි සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට දැනුවත් කිරීම සඳහායි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට මූලික අරමුණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා, අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ඉඳලා චන්ද්‍රිකා මැතිණියගේ ඉඳලා ලෝකෙට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය, ලෝකයට ප්‍රථම විධායක ජනාධිපතිතුමිය, ඒ වගේම මේ රට වැඩිම කාලයක් පාලනය කරන්න රාජ්‍ය නායකයන් පත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය, කාන්තා ශක්තිය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය බිම් මට්ටමේ සිට නැවත ක්‍රියාත්මක කරමින් සම්බන්ධතා කමිටු හරහා සියලුම සංවිධාන ශක්ති ආසන මට්ටමින් දියත් කරමින් ඉදිරියේදී සියලු වැඩපිළිවෙළවල් ඉතා ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා දැනගැනීම සඳහා අපි අද ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. සම්මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා අපිත් එක්ක ඒකරාශී වෙන්න, පක්ෂයත් ඒකරාශී වෙන්න, අපේ වැඩබලන මහලේකම්තුමා සහ වැඩබලන සභාපතිතුමා සමග අපි පක්ෂයේ ඉදිරියට ගෙනියන්න ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමු කියන ඉල්ලීම තමයි මට සියලු දෙනාටම ආරාධනාවක් විදියට කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.